never stop moving. Never stop, never stop moving when life's calling you. ත්‍රිවිධ හමුදාවත් පොලිසියත් විශේෂ කාර්ය බලකාය ඇතුළු මේ අංශ රට වෙනුවෙන් ඒ ජීවිත පූජා කරමින් ඉතාම විශිෂ්ට මෙහෙවරක් ඉටු කරනු ලබනවා. ඒ නිසා ඒ විශිෂ්ට මෙහෙවර තුල ඔබටත් මටත් මේ රටේ සෑම පුරවැසියෙකුටමත් නව අභියෝගයකට මුහුණ දෙන්න සිදු වෙලා තිබෙනවා. ඒ නව අභියෝගය ඔබ මේ වෙන විට තීරුම් අරගෙන තිබෙනවා. අවුරුදු 27ක 28ක යුද්ධයකට මුහුණ දුන්නු අපි ඒ යුද්ධයේ අත්දැකීම් සමග අවුරුදු 30කට විතර පසුව සාමය ලබා ගත්තා අපි. ඒ සැබෑ සාමය අවුරුදු 10ක් නිදහසේ භුක්ති විඳපු අපි බලාපොරොත්තු නොවූ අභියෝගයකට මුහුණ දෙන්න සිදු වෙලා තිබෙනවා. මාධ්‍ය තුල දේශපාලන වේදිකාව ජනතාවගේ නිදහස් ප්‍රජාතන්ත්‍රවාදී මත අදහස් පළ කිරීම විවේචනය පාර්ලිමේන්තුව ඒ තුල තිබෙන නිදහස් ප්‍රජාතන්ත්‍රවාදී ස්වභාවය නිසා ඇතැම් අය අවබෝධයෙන් කතා කරනවා. ඇතැම් අය අනවබෝධයෙන් කතා කරනවා. ඇතැම් අය දැනුමින් කතා කරනවා. ඇතැම් අය බුද්ධියෙන් කතා කරනවා. ඇතැම් අය කිසිවක් නැතුව කතා කරනවා. නමුත් ප්‍රජාතන්ත්‍රවාදී රටක ලක්ෂණයක් මේ සිද්ධියේදීත් තත්වය එයයි. මේ සිද්ධියේදීත් ඒ සියලු දේ එසේම සිදු වෙනවා. නමුත් ඔබටත් මටත් විශේෂයෙන්ම ත්‍රිවිධ හමුදාවටත් පොලිසියටත් මේ රටේ රාජ්‍ය සේවයේ නිලධාරීන්ටත් මේ නව අභියෝගය ISIS ත්‍රස්තවාදය අපිට මුහුණ දිය යුතු ප්‍රධාන ප්‍රශ්නයක් බවට පත් වෙලා තියෙනවා. මේ ත්‍රස්ත ව්‍යාපාරවල නව උපක්‍රම මා හිතන්නේ ඔබ බොහෝ විට කියවලා ඇති. ඔබ මාධ්‍ය තුල දැකලා ඇති. ඒ නිසා අපිට මේ අවස්ථාවේ අපේ පොලිසියේ ශක්තිය, ත්‍රිවිධ හමුදාවේ ශක්තිය, අපේ ආරක්ෂක බලංශ ශක්තිය වගේම මීට අදාළවන්නා වූ අනිකුත් විද්වතුන්ගේ විශේෂඥයින්ගේ දැනුම සහ උපදේශ සහ මාර්ගෝපදේශකත්වයට ඉතාමත්ම ප්‍රබල මිත්‍ර රටවල් රාශියක් පේවන විට සහයෝගය දෙන්න ඉදිරිපත් වෙලා තිබෙනවා. විශේෂයෙන් ඔබෙන් ඉල්ලා සිටින්නේ ඔබ මේ දුක් විඳින්මින් රට වෙනුවෙන් ඔබේ රාජකාරිය ඉෂ්ට කිරීම. රාජකාරියටත් එහා ජීවිතේ පරිත්‍යාග කරමින් මනුෂ්‍යත්වයේ ඉහළම කැපකිරීම කරමින් ජීවිත පරිත්‍යාගයෙන් ඒ කරන සේවය නැවත නැවතත් අගය කරනවා. පොලිසියේ තත්ත්වය තවත් උසස් කරන්න ඔබේ සේවාවට වැඩි වටිනාකමක් දෙන්න ඔබට අවශ්‍ය හැකි වැඩි පහසුකම් ලබා දෙන්න ඒ පිළිබඳව මේ මාස 4ක් පමණ හුඟක් මහන්සි වුණා. අලුත් නීති රීති හැදුවා. ඇතැම් නීති සංශෝධනය කළා. ඔබට කසිප්පු අල්ලන්න බැරුව තිබුණේ කසිප්පු ටිකවත් පොලිසියට අල්ලගන්න බලයක් නැති තත්ත්වයක් මේ රටේ තිබුණේ. මම මේ මාස 4ට ඒ තත්ත්වයත් වෙනස් කළා. අපි ඒ නීති රීති හදලා ඒ සංශෝධන කළා. ඒ ටික හරි ගස්සගත්තා. ඉතින් ඒක නිසා මේ එක් පැත්තකින් මේ ත්‍රස්ත මර්ධන ව්‍යාපාරයේ දැන් ප්‍රමුඛම කාර්යය. ඊළඟට අපිට අනිත් රාජකාරිත් අත්හරින්න පුළුවන්කමක් නැහැ. ඒකෙදි ප්‍රමුඛ කාර්යයක් ඔබ දන්නවා. විශේෂයෙන්ම පසුගිය මාස කිහිපය තුළ විශාල ප්‍රතිඵලයක් පෙන්නපු මත්ද්‍රව්‍ය වැටලීම නීති විරෝධී මත්ද්‍රව්‍ය. අපි මත්ද්‍රව්‍ය වැටලීම් එක්ක පොලිස් දෙපාර්තමේන්තුව ඉහළම තැනකට ආව මේ මාස කිහිපය තුළ. ත්‍රිවිධ හමුදාවත් ඒ සියල්ල ලබා දුන්න සහයෝගය එක්ක. නමුත් මේ හදිසියෙ ඇති වෙච්ච මේ ත්‍රස්ත සිද්ධියත් එක්ක ඒවා යට ගිහිල්ලා මේ කුඩට ඇවිල්ලා තියෙනවා. නමුත් ලෝකේ ත්‍රස්ත සංවිධාන අන්තර්ජාතික වශයෙන් නීති විරෝධී අවිජාවාරම් ලෝකේ නීති විරෝධී මත්ජාවාරම් මාපියා මේ ඔක්කොම යන්නේ එකට. මේ ඔක්කොම එකට යන්නේ අවිජාවාරම මත්ද්‍රව්‍ය ජාවාරම ත්‍රස්ත ව්‍යාපාර මේ ඔක්කොම එකට බැඳුණු ජාලයක් එකම මාපියාවක්.